අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරු ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවි. පට්ටිපොළ අඹේ වෙල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට සාගරයියේ මේ යන ගමන ඉතින් හරි බුදුමයි නේද? කොච්චර දුකින්දද? මන් නෙමේ දුකින්දේ. මන් දන්නවා. ජීවිතේ වටින දේවල් ලබා ගන්න දුක් විඳින්නම වෙනවා. මං වටිනවද? මං රැට කියන්නම් කොච්චර වටිනවද කියලා. කියන්න හොඳේ. මාත් කියන්නම්. සපු ආසනයෙන් ඉස්සි ඔහුගේ වම් මුරතලේට බරවිය. ඩ්‍රයිව් කරන්න අමාරුද? ඔඩොක්කය තියාගෙන හරි ඩ්‍රයිව් කරන්නම්. දැන් එපා, රැට දෙන්න ඕන. කෙල්ලගේ සිනිඳු කම්මුල් ඒ බාහුවේ ඇතිල්ලේ. සබු සාගරත් රෑ නැවතුනේ දමුල්ලේ කණ්ඩලම හෝටලයේ. සුන්දර හෝටල් කාමරේට ආ මොහොතේම දෙන්න පුදුමාකාර ආදරයකින් වැළඳගත්තෝය. සාගර ඒ රෝසපාට කම්මුල් සිපගත්තේ ඇස් පියාගෙනය. දැන් තමා හිතට නිවනක් දැනෙන්නේ. මාව මෙහෙමම චුට්ටක් තියාගන්න සාගරයියේ. කෙල්ල කීවේ කෙන්දිරිගාමිනි. සාගර එහෙමම ඇය වැළඳගෙන උන්නේ. දැන් ජීවිතේට වෙන මොනවත් එපා. මටත් එපා. මාව එච්චරයි ඕන. සාගර ඒ නල්ලත සුරතින් වැසුවේය. මූණ අතකා බැලුවේය. තෙතොල් පිරිමැද බැලුවේය. ඇයින් ඇත්ත කෙනෙක් තමා. එහෙම කිව්වේ ඇයි? මං කුරුණෑගල ප්‍රේමරත්න හෝටලේ බිල් ලියපු දුප්පත් කොල්ලා. මෙහෙම කුමාරිකාවක් ලැබෙනකොට විශ්වාස නෑ. අනේ මං ඉන්නවනේ. ඔහුගේ මුහුණම පපුවට තබා ගත්තේය. මං මේවා හෙමිහිට ගලව ගන්නම්. නයිට් ඩ්‍රෙස් එක දාගන්නකල් ඉවසුමක් නෑ. කෑම කාමරයට ඕඩර් කරන්නද? එළියට යන්න බෑ. අපි කාමරේම ඉමු. එහෙම කරමු. සාගර කළු කෝට් එක ගලවා දමා ටයිපටිය බුරුල් කළේය. සපු කණ්ණාඩිය ළඟ වාඩි වී කොණ්ඩ මෝස්තරය හිමේට ගැලෙව්වාය. සාගර පිටිපසට වී බලා උන්නේය. පසුව සාගරයේ උරපතු මත දෑත් තැබුවේය. කැඩපතේ ඇඳුන ඒ රුව දෙස බලා උන්නේය. දෙයෝ දෙයක් දුන්නම සාගර මොනවද කියන්නට ගත්තේය. කෙල්ල කොන්නකටු ගලවමින්ම කැඩපතින් ඕදෙස බලා උන්නාය. දෙයියන්ගේ පාට ඒකේ තියෙනවලු. මේ තියෙන්නේ ඒ පාට. කොල්ලා කියන්නටත් පෙර සපු කැඩපතේ ඇඳී තිබු ඒ මොහොන අතගා කීවාය. මේ මූනේ ඒ පාට තියෙන්නේ. ඔහු දෝතම පුංචි මූනට තබා කීවේය. කණ්ඩලම වැවදසිංහා සුලගේ වයේ තුනී සිසිලකි. ඒ සීතල ගත සිත සුවපත් කරන තරම්ය. සාගර නිල් පැහැගත් අලුත් බතික් සරම පමණක් ඇඳගෙන හෝටලේ බැල්කනියට වී ඈත වැවදස බලා උන්නේය. වැව් තාවුල්ලෙන් ඔබ්බේ වනාන්තරයයි. ඒ නිසා
පරිසරයම සුවදායකය. වැවට උඩින් වූ රාත්‍රී ආස පැහැදිලිය. තරු පිරිය ඇත. සාගර දෑත් බැඳගෙන බලා උන්නේය. ජීවිතයට දුන් සෑම දෙයකටම තුරුල් වන්නට අද තරම් සුන්දර දවසක් නැත. දුක් දෙන්නට ඇත්තේ මේ සැප දෙන්නට සුදුසුදයි බලන්නට විය යුතුය. දෙවියන් එහෙමය. දැන් දෛවයේ හැම පරීක්ෂණයක්ම අවසන්ය. දෙවියන් සියල්ල ජීවිතයට දෙන්නට ඇත්තේ ඒකය. පැතූ දේ ලැබීම තරම් භාග්‍යයක් අසරණියෙකුට නැත. ජීවිතේ වාසනාව අද දැසින් පෙනේ. ජීවිතේ ලස්සන අද දැසින් පෙනේ. ජීවිතේ උතුම් බව අද දැසින් පෙනේ. ජීවිතේම අද දැසින් පෙනේ. ඇත්තේ තුරුල් කරගන්නට පමණි. පවක් නොකල අත් දෙකකට දෙවියන් සියල්ල දී ඇත. මතු මතු මේ දැතින් පවක් නොකරමියයි සාගර සිතාගත්තේය. සාගරගේ දැස් රහසින්ෙන් තෙමී ගියේය. මේ දැසින් ගලන්නේ ජීවිතේ අමාරුම දුෂ්කරම දුකින්ද පසු දෙනිත් මිරිකාගෙන ගලන කඳුළු බව සාගර දනි. ඒ කඳුල එහෙමම ගලා යා යුතුය. සපු සැරසි ආවේ ලා රතර හොරු රැඳුම කිනි. සුරංගනාවිය ලස්සන දැන්නේ. කෙල්ල එහෙමම ඔහුගේ පිටට බර වූවාය. පුංචි තන පොට්ටු ඔහුගේ පිටට තදවිය. සපුවේ මොහන පුරා සුරත ගෙන ගියේ නිකමටය. කෙල්ලගේ ඇඟිලි තුඩු දෙමුණේ. අනේ රත්තරන්, ඇයි මේ අඬන්නේ? ඇයි එහෙමම ඔහු ඉදිරියට පැමිණ ඒ මොහන දෝතිම්මෙන් ගත්තාය? අඬනව නේද රත්තරන්? සාගර හිස වැනුවේය. ඇයි මේ? සාගර කඳුළු නොපිසදාම ඇයව තුරුල් කරගත්තේය. ජීවිතේ ලොකුම සතුටට කවුරුවත් හිනාවෙන් නෑ චූටි මැනික. හිනා වෙන්නත් බෑ. සාගර උගුරෙන් මෙන් කොඳුරා කීවේය. සාගර අයියේ, මේ ජීවිතේ දාල යන දවසට මෙහෙමම මාව පතාගෙන ඉන්න රත්තරන් හොඳේ. සපු කීවේ අඬමිනි. ජීවත් වෙන්නෙත් එකට, මැරෙන්නෙත් එකට. සාගර කීවේ එපමණකි. සපුවේ නිර්වත් පපුවට දෙතොල් තබා තද කරගත්තාය. දැන් මැරුණත් කමක් නෑ. ඇය හිමීට සිතුවාය. පුරා වසර දෙකක් පුරා සුජියෝ ප්‍රසන්න ආරච්චි මහතා ලියූ ආත්මීය ආදර කතාව අද මෙසේ නිමා කරන්නට මට අවසර. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.